නව කොරෝනා වෛරසය ආසාදනයේ විරෝහල්ගත කළ රෝගීන්ගෙන් දැනට ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 432 දෙනෙකු පමණයි. රෝගීන් 604 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මියගිය රෝගීන් 9 දෙනාද ඇතුළුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045ක්. තවත් රෝගීන් 139 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. අද දිනේදී හඳුනාගත් රෝගීන් 17 දෙනාගෙන් දෙදෙනෙකු හඳුනාගැනුනේ මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ නාවික හමුදා සමාජිකයන් අතුරින්. සෙසු 15 දෙනාම ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් අතර ඔවුන් ඩුබායි සිට මෙරටට පැමිණි පිරිස අතර සිටි පුද්ගලයන්. පිට මේ අවස්ථාවේ නාවික හමුදා ආසාදනය පිළිබඳ ගැටලුව පමණයි තියෙන්නේ. වෙනත් ප්‍රදේශවල කිසිදු රෝගියෙක් වාර්තා වෙන්නේ නැහැ. පිට රටවල්වල ඉඳලා එන පිරිස අරනකොට ඒගොල්ලොත් ඇත්ත වශයෙන්ම ඒ අයගෙන් බෝවීමක් සිද්ධවන්නේ නැහැ. නාවික හමුදාව තුලිනුත් පිටස්තර බෝවීමක් සිදුවන්නේ නැති බවට වගබලා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් මෙහිදී දැන් නාවික හමුදා රෝගී සංඛ්‍යාව සීකට අධික වෙලා තියෙනවා මේ අත් වශයෙන්ම කනගාටුදායක තත්වයක් මේ සම්බන්ධයෙන් හතර දිනෙකගේ විශේෂඥ කමිටුවක් පත් කළා ඒ නිර්දේශ ලබා දීලා මා විසින් මේ නිර්දේශ නාවික හමුදාපති ලෙස වෙත ලබා දීලා තියෙනවා එම නිර්දේශ ඉතා තදින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තියෙනවා කෙසේ වෙතත් මේ වන විට එම නාවික හමුදා පොකුරද පාලනය කිරීමට පියවරගෙන ඇති බව සෞඛ්‍යංශ සඳහන් කළා एक अविले एक पोकुरक एक क्लस्टर एक जनपद डिस्ट्रिक्ट वगे कुटसा एक गत्ता उदाहरण कटीटा इताली महाब्रिताने वगे कटवल सीमा तोर एक पतिरी में हा समान नमु तेकिंग नह अपे रट इतालिया नाविक कंदूर तुलपमन ये दे सिद्धवेन्नी तवत् सति देखापीट मे वगे रोगी वार्तावी में सिद्धवेवी इट पास क्रम क्रमे नडुला मेक अपीट इतामत्म सार्थक पालने පත්තරේ වැඩසටහනට එක් වෙමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූර්ය බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වැලිසර කඳවුර ඇතුළත එක බට නිවාසයක නාවික හමුදා සෙබළුන් 50ක 60ක ප්‍රමාණයක් ඉඩකඩ ලබා දීලා තිබෙනවා. අපි විතරක් නෙවෙයි ඕනම හමුදාක මේ ආකාරයට තමයි මේ සැලසුම් අපි සකස් කරලා තිබෙන්නේ. ඉතින් මේ හේතුව මත තමයි මූලික අවස්ථාවේදී මේ නාවික හමුදා සෙබළුන් අතර මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ. විශේෂයෙන්ම දැන් නාවික හමුදාව කොරෝනා මැඩලින් මෙහෙයුම් වලට දායක වුණාට පසුව සුද්වැල්ලෙන් පටන් ගත්ත මෙහෙයුම නාගල ආසාදනය වූ පුද්ගලයන් සිටි දෙසා බලමින් අදත් ප්‍රදේශ කිහිපයකදීම PCR පරීක්ෂණ සිදු කෙරුණා. ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 1108ක් සිදු කර තිබුණා. එහෙත් එම පරීක්ෂණ වලින් කිසිදු රෝගියෙකු වාර්තා වී තිබුණේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය සති කිහිපය තුළදී බාහිරින් රෝගීන් වාර්තා නොවන බවයි. එමෙන්ම ඊයේ දිනේදී රෝගීන් 15 දෙනෙකු සුවය ලබා පිටව ගිය අතර අද දිනේදී තවත් රෝගීන් 20 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ අතර ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 109 දෙනෙකු අද මෙරටට රැගෙන ඒමට රජය පියවරගෙන තිබුණා. ඒ අනුව මේ වන විට විදේශයන් හි සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 4500 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ තවත් ශ්‍රී ලාංකිකයින් 41000ක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් රටවල් කිහිපයක රැඳී සිටින බවයි. එම පිරිස අද සිට ලබන 28 වෙනිදා දක්වා වූ කාල සීමාව තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළා. මේ 21 වන දින සිට ඉන්දුනීසියාවේ සිටින ශ්‍රමිකයන් රැගෙන එන්නටත් මේ 23 වන දින සිට බංග්ලාදේශයේ අධි අවදානම් සහිත ශ්‍රී ලාංකිකයන් ඉවත් කිරීම සඳහා කටයුතු කරන්නටත් මේ 22 වන දින රුසියාවේ සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ගෙන්වා ගැනීමටත් මේ 26 වන දින කටාර් සිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැගෙන එන්නටත් මේ 28 වන දින සිට බෙලරූස් සිටින සිසු සිසුවියන් රැගෙන එන්නටත් ඉන්පසුව ප්‍රමුඛතාවයේ මත මැද පෙරදිග සහ මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් ලංකාවට රැගෙන එන්නටත් අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඊට අමතරව කෙටි කාලීන වීසා ලබාගෙන විදේශවල රැඳී සිටින 11000ක් පමණ පිරිසක් සිටින විවිධ රටවල ඒ පිරිසත් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකා රජය විශේෂ ගුවන් යාන යොමු කරන්නේ නැහැ. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග එක්සත් අරාබියේ මීර රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ අතර COVID-19 වෛරස මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද යළි රැස් වුණා. එහිදී වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් නව සංඥාමාලාවක් හඳුන්වා දීමට සෞඛ්‍ය මාත්‍යංශය පියවර ගත්තා. ඒ යටතේ දිවයිනපුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස් නැවතුම්පළ, සුපිරි වෙළඳසැල් සහ කාර්යාල කේන්ද්‍ර කරගනිමින් මෙම සංඥාපූර්ව සවිකිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම දැනට ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
මේ අතර නව කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමේ ක්‍රියාන්විතයේ නිරතව සිටින යුද හමුදා සමාජිකයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් විෂබීජ හරණය කිරීමේ නව රථයක් නිර්මාණය කර තිබෙනවා. එම රථය නිර්මාණය කෙරුණේ ශ්‍රී ලංකා සංඥා බලකායේ විශ්‍රාමික මේජර් ජෙනරල් රේණුක රොවෙල් මහතා 57 වන සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරල් ප්‍රදීප් ද සිල්වා සහ අයන් මෑන් ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ නිර්මාතෘ එස් එම් චන්ද්‍රසෝම යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්.